ඔයාල තමත් අපේ සබස්ක්‍රයිබ් කරල නැත්නම් පහත බටනය ක්ලික් කරලා දැම්ම සබස්ක්‍රයිබ් කරන්න. ඒවගේම පහත්සිනෝ ක්ලික් කරලා අලුතෙන් අප්ලෝඩින අපේ වීඩියෝ එවලිම බලාගන්නත් පුළුවන්. කතෘ අයිතිය රුවන් ප්‍රදීප් රත්නායක. මම කුඩා දැරියක්ව සිටි කාලයේ මගේ මව සතියකට වතාවක්වත් විශේෂ ආහාර වේලක් පිළියෙල කිරීම පුරුද්දක්ව කරගෙන සිටියාය. එසේ විශේෂ ආහාර වේල් සැකසූ දින සිය ගණනක් ඇතත් ඉන් එක් දිනයක් තවමත් මගේ මතකයේ හොඳින් සටහන් වී ඇත. දිනක් කාර්යාලයේ විඩාබර දිගු දිනයක් අවසානයේ නිවසට පැමිණි මගේ මව වහාම මුළුතැන් ගේට වැදී පියා සහ මා වෙනුවෙන් විශේෂ රාත්‍රී ආහාර වේලක් සැකසුවාය. රසවත් ආහාර වේලක රස බැලීමේ අරමුණින් රාත්‍රී කෑම මේසයට වාඩි වූ මගේ බලාපොරොත්තු බිඳ වැටිනි. මව අප වෙනුවෙන් සොසේජස් සහ බිත්තර සමග ආහාරයට පාන් ටෝස් කර තිබූ නමුත් පා පෙති සියල්ල කරවී තද දුඹුරු පැහැයට හැරී තිබුණි. බලාපොරොත්තු කඩ වූ දෙනෙතින් මම මව දෙස බැලූ අතර ඇගේ මුහුණේ ඇඳී තිබුණේ අපෙන් සමාව ඉල්ලන සුළු බැල්මකි. පියා ඇයට බැනවැදුණු ඇතැයි සිතා මම පියා දෙස බැලූ නමුත් ඔහුගේ මුහුණේ කිසිදු වෙනසක් මා දුටුවේ නැත. මවට සිනහවකින් සංග්‍රහ කළ ඔහු කර වූ පාම්පෙති කිහිපයක් තම පිඟානට දමාගත් අතර සුපුරුදු පරිදි මගෙන් එදින පාසලේ කටයුතු පිළිබඳව ඇසීය. එදින රාත්‍රියේ මම ඔහුට දුන් පිළිතුර මට මතකයේ නැතිමුත් බිත්තර සහ සොසේජස් සමග පිඟානට දමාගත් සෑම කර වූ පාම් පෙත්තක්ම ඔහු රස කර කර ආහාරයට ගත් අයුරු නම් මට අමතක නොමැත. සොසේජස් සහ බිත්තර පමණක් ආහාරයට ගත් මා කෑම මේසෙන් නැගිට ඉවත යාමේදී මට ඇසුනේ මගේ මව පියාගෙන් පාම්පෙති කරවීම පිළිබඳ සමාව අය දින ආකාරයයි. මම කරවුණු පාන් කන්න ගොඩක් කැමති. ඒ පියා මද සිනහවක් සමගින් මවට දුන් පිළිතුරයි. එදින රාත්‍රී නින්දට යාමට පෙර පියා අසලට ගිය මා ඔහුගෙන් ඇසුවේ සත්‍ය වශයෙන්ම ඔහු කරවුණු පාන් කෑමට කැමතිද යන්නයි. මව තුරුලට ගත් ඔහු පැවසූ වදන් අද වනතෙක්ම මගේ සිතේ තදින්ම සටහන්ව ඇත. දුවේ අද දවසම අම්මා ඔෆිස් එකේ ගොඩක් මහන්සි වුණ දවසක්. එයා ගොඩක් මහන්සියෙන් හිටපු නිසා පාන් කරවෙන්න ඇති. එක වේලකට කරවුණු පාන් කෑවා කියලා අපි කාටත් හිරිහැරයක් වෙන්නේ නෑ නිදුවේ. එදින රාත්‍රියේ නිදා ගැනීමට ඇඳට ගියත් මම බොහෝ වේලාවක් යනතුරුත් කල්පනා කළේ එදින වූ සිද්ධිය සහ පියාගේ කරුණාවන්තකම පිළිබඳවයි. එම සිද්ධිය වසර ගණනාවක් පුරා මගේ මතකයේ රැඳී තිබුණු අතර පසුගිය සතියේ මගේ සැමියා වන ජැක් සහ මා රාත්‍රී ආහාරය සඳහා වාඩි වූ විට මුහුණ දුන් සිද්ධියක් නිසා එම මතකය අලුත් විය. එදින කාර්යාලයේ වැඩ අධික දිනයක් වූ බැවින් මා නිවසට එන විට බොහෝ ප්‍රමාද විය. රාත්‍රී ආහාරය සඳහා සොසේජස් සමග ආහාරයට ගැනීමට පාම්පෙති කිහිපයක් ටෝස්ටරයට දැමූ මා නාන කාමරයට වැදුනේ අධික මහන්සිය නිවා ගැනීමට ස්නානය කිරීමටයි. අධික වෙහෙස නිසා මටත් නොදැනීම බොහෝ වේලාවක් මා නාන කාමරයේ ගත කළ අතර අවසානයේ පිටතට පැමිණ මුළුතැන්ගේට ගිය මා දුටුවේ පාම්පෙති අධික ලෙස කරවී ඇති ආකාරයයි. රාත්‍රී ආහාර මේසේදී මට මහත් අපහසුවක් දැනුණු අතර ජැක් කර වූ පාම්පෙති පිළිබඳව යමක් පවසනතුරු මම බලාගෙන සිටියෙමි. නමුත් ඔහු කිසිවක් නොපවසූ අතර පාම්පෙති තුනක්ම අපහසුවකින් තොරව ආහාරයට ගත්තේය. එම කාලයේ පුරාම මා ඔහුගෙන් ඇනුම්පදයක් කෙල්ලවනතුරු බලා සිටි නමුත් ආහාර වේල අවසානයේ ඔහු පැවසුවේ ඔයාට ගොඩක් ස්තුතියි අද රැකෑම පිළියෙල කරාට. මම දන්නවා අද ඔයාට ගොඩක් මහන්සි දවසක් යන්න පමණි. වසර ගණනාවකට කලින් මා කුඩා දැරියකව සිටියේදී මගේ පියා පිළිබඳව මතකය මගේ සිහියට නැගුණි. කරූ පාන් කැබැල්ලකට තම විවාහ දිවිය පළුදු කිරීමට ඔහු ඉඩ නොදුන් අතර එවැනිම වූ සැමියකු ලැබීම පිළිබඳව මා බෙහෙවින් සතුටු විය. ජීවිතය යනු අසම්පූර්ණ පුද්ගලයෙක් සහ අසම්පූර්ණ දේවල්වල එකදුවකි. මෙය ලියන මම මෙය කියවන ඔබ සහ ඔබ අවට සිටින සියලුම දෙනා අසම්පූර්ණ පුද්ගලයන් වේ. ඔවුන් තුළ නොයෙකුත් අඩුලුහුඩුකම් පවතී. එම නිසා යහපත් දිවියක් ගත කිරීමට අවශ්‍ය වන්නේ අඩුපාඩු නොමැති සර්ව සම්පූර්ණ පුද්ගලයන් දෙදෙනෙකුගේ එක්වීම නොව එකිනෙකා තුළ පවතින අඩුපාඩුකම් තේරුම් ගත හැකි ඒවා ඉවසිය හැකි අසම්පූර්ණ පුද්ගලයන් දෙදෙනෙකුගේ එක්වීමයි. මෙම කතාවෙන් ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න.